සංගීත කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ ඉදිරියට හසේනි හඬ හඬා සකුණිට කියන දෙයක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා මෙවැනි වීඩියෝස් සමග ඔයාටත් දිනපතාම රැඳෙන්නට පුළුවන් අනිවාර්යයෙන්ම මගේ channel එකත් එක්ක එකතු වුණොත්. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලයි මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්නේ. සකුණේ පහුගිය දවස්වල ගිහිල්ලා අසේනිත් එක්ක කතා කරනකොට අසේනි කියපු දෙයක් තිබුණා. ඒ තමයි තමන්ට මහිත් එක්ක යාළු වෙන්න කිසිම ඌමනාවක් නැහැ කියන එක. සකුණිලා විතරක් නෙවෙයි ඇත්තටම කියනවා නම් වටේ ඉන්න ගොඩාක් දෙනෙක් ඉන්නවනේ. ඉතින් අන්න ඒ කට්ටිය සම්පූර්ණයෙන්ම අසේනි වගේම මහි එකතු වෙනවට කැමති කට්ටිය. අසේනිගේ 100 පවා මේ දෙන්නගේ එකතු වීම සම්පූර්ණ කරන්න ගොඩාක් මහන්සි වෙනවා. සියුණක් දන්න කතාවක් තියෙනවා අසේනි මහි වෙන් වෙන්න හේතුව තමයි අසෙල්ල ගහපු උගුල්. ඉතින් මේ පොඩි අවුන් දෙන්න මේ උගුල් වලට අහු වෙලා මේ ආදර සම්බන්ධය නැති කරගන්න උත්සාහ කරන එක ගැන ඇත්තටම කිසිසේත් සමාවක් දෙන්න පුළුවන් කමක් නැති එක ගැන අපිට මෙතනදී කතා කරන්නටත් පුළුවන් කමක් ලැබෙනවා කියලයි මම අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කියන කාරණාව ඉදිරියේදී සිහිපත් කරන්නට උනන්දුවක් ඇති කරගන්නවා. කෙසේ වෙතත් තව දෙයක් ගැන අපිට සාකච්ඡා කරන්නට පුළුවන් කමක් ඇති වෙනවා කියන කාරණය තමයි අද වීඩියෝ එක ඔස්සේ අපි මෙතනදී කතා කරන්නේ. මං මොනවාගේ කාරණාවක් ගැනද අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්නට උත්සාහ කරන්නේ. ඉතින් ඒ ගැන පැහැදිලි කරන්නට මම මේ අවස්ථාවක් හදා ගන්නවා කියන කාරණය තමයි අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට කැමැත්තක් වෙන් කරගන්නේ. ඒ කියන්නේ සකුණිට කෙලින්ම අසේනි හඬමින් කියන්නේ මහි අයියට කියන්න මාත් එක්ක යාළු වෙන්න කියලා. ඉතින් තමන්ට ඇත්තටම මහි නැතුව ඉන්න පුළුවන් කමක් නැහැ. ඉතින් පහුගිය කාලේ තමන් ඒකට ගොඩාක් උත්සාහ කරා. හැබැයි මේ දේවල් වෙනස් කරන්නට කොහෙත්ම කටයුතු කරන්නට පුළුවන් කමක් නැහැ කියන කාරණාව තමයි මම අද වීඩියෝ එක තුලින් කතා කරන්නට බලාපොරොත්තු වුනේ. සකුණිත් මේ අසේනි කියන දෙයට පුදුම වෙනවා. මොකද සකුණි මේ වගේ කාරණාවක් කියයි කියලා කොයි වෙලාවකවත් හිතාගෙන හිටියේ නැහැ කියන දේ ගැන තමයි අපිට අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් ඇති කර ගන්න වෙන්නේ කියන කාරණය. මම මෙතනදී ඔයත් එක්ක සාකච්ඡා කරන්නට කැමති වෙනවා කියන දේ ගැන ඉදිරියේදී සාකච්ඡා කරන්නට කැමැත්තක් තියාගන්නවා කියන දේ ගැනයි අපි අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තු රැසක්ම එකතු කරගන්න කියන කාරණය. ඉදිරියේදී මම මේ වෙලාවේදී කතා කරන්නට ඔන්න උනන්දුවක් තියා ගන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක ඔස්සේ කතා කරන්නට බලාපොරොත්තු රැසක්ම එකතු කරගන්න කියන දේ ගැන අපිට බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් වෙනවා කියන එක තමයි මතක් කරන්න වෙන්නේ.